තෙරුවන් සරණයි ආයුබෝවන්. සාමාන්‍ය විභාගේ ලං වෙනකොට පෙළ පොත් කියවලා විෂයන් හැම එකකටම මහන්සි වෙලා එහෙම තමයි අපේ දරුවෝ ඉන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ධර්මයේ විෂයට අදාළව මේ විදිහේ කෙටි සටහන් මාලාවක් ඉදිරිපත් කරන්නට අදහස් කළේ ඔයාලට පහසුවක් වෙන්නට ලේසියෙන්ම පාඩමේ තියෙන දේවල් මතක තියාගෙන ඒවා පාඩම් කරගන්නට පහසුවක් වෙන්නට පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි අනිත් ශ්‍රේණි වලට අදාළවත් මේ විදිහට කෙටි සටහන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් තුන්වෙනි පාඩම බුදුකුරුදම් පුරා දිවිමඟ ගනිමු සපුරා කියන පාඩම. බුදුකුරුදම් පුරා දිවිමඟ ගනිමු සපුරා කියන පාඩමේ තියෙන කරුණු වලට අපි අවධානය යොමු කරමු. ඉතින් මුලින්ම පාඩමේ කියනවා පාර පාර අපි යනේන ගමන් කරන පාර නෙවෙයි. පාර කියන එකේ විශේෂ අර්ථයක් අදහසක් තමයි මෙතනදී කියන්නේ පරතර ගංගා මහා සමුද්‍ර ආදීහි පරතර. මේකට පාර කියලා කියනවා. නැත්නම් කෙලවර. එක කෙලවරක් පාර. ගම් තෙර කියලා අපි පරතර කියලා මතක තියාගනිමු. ඊළඟට තවත් අදහසක් තියෙනවා. නිවන සසරේ පරතරයි. එබැවින් ඒටද පාර යයි කියනු ලැබේ. එහෙනම් සංසාරයේ කියන සාගරයේ පරතර වෙන්නේ නිවන නිසා නිවනටත් පාර කියලා කියනවා. නිවනටත් පාර කියලා කියනවා. පාර කියලා කියන එකේ සාමාන්‍ය වචනේ අදහස පරතර කියන එක ගංගා මහා සමුද්‍ර ආදී පරතර. එහෙනම් මහා සමුද්‍රය හා සමාන නම් සංසාරයේ නැමැති සාගරය කියලා අපි කතා කරන්නේ. අන්න ඒ සාගරය නිවන සසරේ පරතරයි. එබැවින් ඒටද පාර යයි කියන ලැබේ. එහෙනම් සංසාරයේ කියන සාගරයේ පරතර වෙන්නේ නිවන. අන්න ඒ නිවන ලබා ගැනීම සඳහා පුරණු ලබන සම්පූර්ණ කරනු ලබන ගුණධර්ම රාශිය තමයි පාරමිතා කියලා කියන්නේ. දැන් මතකද පරතර කියන අදහස තියෙනවා පාර කියන එකේ. පරතර කියන එක නිවන තමයි සංසාරයේ පරතර කියලා කියන්නේ. ඒ නිසා ඒ නිවන ලබා ගැනීමට සම්පූර්ණ කරන ගුණධර්ම රාශිය තමයි මොකක්ද පාරමිතා කියලා කියන්නේ. නිවනට පමුණුවන පිළිවෙත් නිවනට ගමන් කරන්නට වැදගත් වෙන කුසල් සම්පූර්ණ කරන්නට හේතු වෙන ගුණධර්ම ටික තමයි පාරමිතා කියලා කියන්නේ. පරම යන්නෙහි අර්ථය උත්තම යන්නයි. පරම කියන එකේ අදහස උත්තම කියන අදහසකුත් තියෙනවා. පාරමිතා යනු බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත්. එහෙනම් පරම කියන අදහසිනුත් මේ පාරමිතා හඳුන්වනවා. ඒකට හේතුව මොකක්ද? බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන උතුම් වූ බුද්ධත්වේ ප්‍රාර්ථනා කරන උතුම් වූ බෝධිසත්වවරයින් වහන්සේලා සම්පූර්ණ කරනු ලබන ගුණධර්ම රාශිය නිසා පාරමිතාවලට පාරමිතා කියලා කියනවා. ඒ අදහසිනුත් පාරමිතා කියලා කියනවා. පාරමිතා කීයක් තියෙනවද? පාරමිතා 10ක් තියෙනවා. පාරමිතා කීයද? පාරමිතා 10යි. පාරමිතා 10ක් තිබෙනවා. පාරමිතා 10ක් තිබෙනවා මතක තියාගන්න. එම දසවැදෑරුම් පාරමිතාවලට බුද්ධකාරක ධර්මයයි කියනු ලැබේ. බුද්ධකාරක ධර්ම ඔන්න තවත් විශේෂ නමක්. පාරමිතාවලටම කියන තවත් විශේෂ නමක් තමයි බුද්ධකාරක ධර්ම කියන නම. පාරමිතා 10යි බුද්ධකාරක ධර්ම කියලාත් මේවට කියනවා. දසපාරමිතා ඊළඟට අපි බලමු. දසපාරමිතා දාන පාරමිතාව සීල පාරමිතාව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ප්‍රඥා පාරමිතාව වීර්‍ය පාරමිතාව ශාන්ති පාරමිතාව සත්‍ය පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව මෛත්‍රී පාරමිතාව උපේක්ෂා පාරමිතාව මේවනම් අපි පාඩම් කරගන්න ඕන. අපි හොඳටම පාඩම් කරගන්න ඕනේ. එහෙම නැතිනම් ඉතින් කොහොමද අපි මේවා මතක තියාගන්නේ? පොඩි වෙලාවක් අරගෙන හොඳට විභාගේ සමත් වෙන්න ඕන නිසා අපි මේවා පාඩම් කරගනිමු අනිවාර්යයෙන්ම.
දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්‍ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා ඒ විදිහට පාඩම් කරගන්න දාන පාරමිතාව සීල පාරමිතාව ඒ විදිහට දිගට කියන්නට ඕනේ නැහැ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීර්‍ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා ඒ විදිහට පාඩම් කරගන්න මේ පාරමිතාවන් ටික පාඩම් කරගන්න ලේසි වෙන විදිහට ගාථා ධර්මයකුණුත් මේ පාරමිතා 10 කියලා දෙනවා අපි බලමු දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිත්තානං මෙත්තු පෙක්ඛාති මේ දස මෙත්තු පෙක්ඛාති මේ දස දානං දාන පාරමිතාව සීලං සීල පාරමිතාව නෙක්ඛම්මං නෙක්ඛම්ම පාරමිතාව නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව කියලා අපි කියුවේ පඤ්ඤා පඤ්ඤා පාරමිතාව විරිය පාරමිතාව එතකොට කීයද 5යි දාන පාරමිතාව සීල පාරමිතාව නෙක්ඛම්ම පාරමිතාව 5 පඤ්ඤා පාරමිතාව විරිය පාරමිතාව 5යි කන්ති ඉවසීම ශාන්ති පාරමිතාව සච්ච සච්ඡං අදිත්තානං කියලා එන්නේ මෙතන එතකොට සච්ච පාරමිතාව සත්‍ය පාරමිතාව අදිෂ්ඨාන පාරමිතාව මෙතන පාරමිතා දෙකක් තමයි සච්ච මදිත්තානං කියන එකේ කියවිලා තියෙන්නේ මෙත්තු මෙත්තා උපේක්ඛා මෙත්තු පෙක්ඛා ති මේ දස කියන එකේ කියනවා මෙත්තා පාරමිතාව උපේක්ඛා පාරමිතාව යනුවෙන් පාරමිතා 10ක් පවතිනවා කියලායි කියන්නේ දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච අදිත්තානං කන්ති සච්ච මදිත්තානං මෙත්තු පෙක්ඛාති මේ දස මෙත්තා උපේක්ඛා යනුවෙන් 10ක් පවතිනවා කියලා අපිට මතක තියාගන්නට පාඩම් කරගන්නට පුළුවන් හොඳයි ඒ ටික විනාඩි කිහිපයක් අරගෙන පාඩම් කරගන්න පාරමිතා ගුණධර්ම පුහුණු කරන්නේ කේවා කරුණු පහකින් සම්පූර්ණ කරන්නට ඕන පාරමිතාවක් පාරමිතාවක් වෙන්නට මෙන්න මේ කරුණු පහම අනිවාර්යම සම්පූර්ණ වෙන්නට ඕන කියලා පාඩමේ විස්තර කරලා කතා කරලා තියෙනවා. ඔන්න කරුණු තුනක් තියෙනවා දුරු විය යුතු කරුණු තුනක්. ඒ කරුණු පහම අපි බලමු. ඒ කරුණු පහෙන් පළවෙනියට තියෙන කරුණු තුන අපි දුරු විය යුතු කරුණු තුනක්. තණ්හාවෙන් තොරව දාන සීලාදී ගුණධර්ම පිරීම දාන සීලාදී පාරමිතා සම්පූර්ණ කරන්නට ඕන තණ්හාවෙන් තොර වෙලා මානෙන් තොරව එම ගුණධර්ම පිරීම පාරමිතා 10ම මානෙන් තොරවයි පුරන්නට ඕන මිත්‍යා දෘෂ්ටියෙන් තොරවයි දාන ආදී පාරමිතා 10ම සම්පූර්ණ කරන්නට ඕන එහෙනම් තණ්හාවෙන් මානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් තොරව පාරමිතා සම්පූර්ණ කිරීම සිදු කළ යුතුයි තණ්හාවෙන් සහ මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙන්නට ඕන පාරමිතා 10 සම්පූර්ණ වෙන්නට නම් ඊළඟට පාරමිතා 10 සම්පූර්ණ වීම සඳහා කරුණු දෙකක් අපිට තියෙන්නට ඕන. ඒ කරුණු දෙකෙන් තමයි පාරමිතා සම්පූර්ණ කරගන්න අපිට පහසු වෙන්නේ. කරුණාවෙන් යුක්ත වීම, උපාය කෞසල්‍යයෙන් යුක්ත වීම. කරුණාවෙන් යුක්ත වීම කියලා කියන්නේ සත්‍යයෙන් සංසාර දුකෙන් එතර කරවීමේ කාරුණික සිතුවිල්ල. ඊළඟට උපාය කෞසල්‍ය කියලා කියන්නේ යම්කිසි පාරමිතාවක් සම්පූර්ණ කිරීමේදී ඒ පාරමිතාව පුරණ ජීවිතයන් වලදී භවයන් වලදී ඒ සඳහා ක්‍රියා කරද්දී විවිධ විදිහට අපිට වැඩ කරන්න ක්‍රියා කරන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ දෙක කොහොමද කරන්නේ? අපි හිතමු දාන්නේ කියන පාරමිතාව සම්පූර්ණ කරද්දී ඒ පාරමිතාව සම්පූර්ණ වෙන්න මොනවද කරන්න ඕන? කියන හැකියාවෙන් යුක්ත වීම තමයි උපාය කෞසල්‍ය කියන්නේ. එහෙමනම් පාරමිතා 10ම සම්පූර්ණ වෙන්නට කරුණු තුනකින් බැහැර විය යුතුයි. තණ්හාවෙන් මානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් කරුණාවෙන් සහ උපාය කෞසල්‍යයෙන් යුක්ත විය යුතුයි. ඊළඟට 8 වෙනි අංකය බුද්ධත්වයේ අවබෝධ කරගත හැකි වන්නේ දසපාරමිතා තණ්හාවෙන් මානෙන් දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් ප්‍රඥාවෙන් යුතුව පූර්ණේ කිරීමෙන් පස්සේ. බුද්ධත්වයට පත් වීමට නම් අනිවාර්යයෙන්ම ඒ කරුණු පහෙන් කරුණු තුනෙන් දුරු වෙන්නට ඕන කරුණු පහෙන් යුතු වෙන්න දෙකෙන් යුතු වෙන්නට ඕන. නිවන් අවබෝධ කර ගැනීමට නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට ඕන. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා වූ උතුමන් වර්ග තුනක් ඉන්නවා. සම්මා සම්බුදුවරයන් වහන්සේලා, පච්චේක බුදුරජාණන් වහන්සේලා, එහෙම නැත්නම් පසේ බුදුවරයන් වහන්සේලා,
මහරහතන් වහන්සේලා සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරහන්ත බුද්ධ කියලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උතුමන් වහන්සේලා තුන් නමක් වැඩ ඉන්නවා. ඉතින් තුන්තරා බෝධිය කියලා කියනවා ආකාර තුනකින් ධර්මය අවබෝධ කරගන්නවා කියන එක. එහෙනම් මේ ආකාර තුනෙන් ධර්මය අවබෝධ කරගන්න උතුමන් මේ පාරමිතා 10 සම්පූර්ණ කරන ආකාර කිහිප තුනකුත් තියෙනවා. සම්මා සම්බුදු වරින් බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙන බෝධිසත්වයින් වහන්සේලා මේ පාරමිතා 10 සම්පූර්ණ කරන්නේ ආකාර 30කට. පසේ බුදුවරයින් වහන්සේලා ආකාර 2කට. එතකොට පාරමිතා 20ක් සම්පූර්ණ වෙනවා. මහා රහත් භාවයේ ලබා ගැනීමට පාරමිතා 10 පමණයි සම්පූර්ණ කරන්නට ඕන. ආකාර වෙනත් ආකාර වලින් සම්පූර්ණ කළ යුතු වෙන්නේ නැහැ. සම්මා සම්බුදුවරයින් වහන්සේලා එක පාරමිතාවක් ආකාර 3කින් සම්පූර්ණ කරනවා. පසේ බුදුවරයින් වහන්සේලා පාරමිතා 10 ආකාර 2කින් 20 ආකාරව සම්පූර්ණ කරනවා. අරහන්ත එහෙම නැත්නම් රහතන් වහන්සේලා පාරමිතා 10 ආකාර ආකාර 10ට පාරමිතා 10 සම්පූර්ණ කරනවා. පාරමිතා 10 සම්පූර්ණ කිරීම විතරයි සිදු කරන්නේ. ඊළඟට 11 වෙනි අංකයේ එක් එක් පාරමිතාවක් තුන්ව දෑරුම් වන ආකාර පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා. පාරමී උපපාරමී පරමත්ත පාරමී. එහෙනම් මෙන්න මේ ආකාර තුනටම අපි උදාහරණයක් විදිහට ගත්තොත් දාන කියන පාරමිතාව දාන පාරමී දාන උපපාරමී දාන පරමත්ත පාරමී කියන ආකාර තුනටම බුද්ධත්වයේ අපේක්ෂා කරන බෝධිසත්වවරයන් වහන්සේලා සම්පූර්ණ කරන්න ඕන. පාරමී උපපාරමී කියන ආකාර දෙකට පමණයි පසේ බුදුවරයන් වහන්සේලා සම්පූර්ණ කරන්නට ඕන. ඊළඟට මහරහතන් වහන්සේලා දාන පාරමිතාව කියන පාරමිතාව විතරයි සම්පූර්ණ කරන්නට ඕන. හොඳයි 12 වෙනි අංකයේ දස පාරමිතාව 30 දෑරුම් වෙති. 30 දෑරුම් වෙනවා පාරමී උපපාරමී සහ පරමත්ත පාරමී කියලා. හැම පාරමිතාවක් සීල පාරමී සීල උපපාරමී සීල පරමත්ත පාරමී. ප්‍රඥා පාරමී ප්‍රඥා උපපාරමී ප්‍රඥා පරමත්ත පාරමී. විරිය පාරමී විරිය උපපාරමී විරිය පරමත්ත පාරමී. ওই විදිහට පාරමිතා හැම එකක්ම ආකාර 3කින් ගත්තම 30 දෑරුම් වෙනවා. ආකාර 30ක් වෙනවා. උදාහරණීකුත් අපි බලමු. දාන පාරමිතාව බුදු බව පතා සියලු වස්තු දන් දීම දාන පාරමිතාව කියලා කියන්නේ. දාන උපපාරමී කියලා කියන්නේ බුදු බව පතා ශරීර අවයව දන් දීම ශරීරයේ කොටස් ඇස් හිස් මස් ආදී කොටස් දන් දීම. දාන පරමත්ත පාරමී කියලා කියන්නේ බුදු බව පතා ජීවිතේම දන් දීම. බුද්ධත්වේ පතා ජීවිතේම දන් දීම දාන පරමත්ත පාරමී කියලා කියනවා. 13 වෙනි අංකය පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පුරන්නේ පාරමී උපපාරමී යන පිළිවෙත්. ඒ කියන්නේ පාරමිතා 10 ආකාර 2කට 20 ආකාරව. එවිට පාරමිතා 20 වැදෑරුම් වේ. අරහත් ඵලය ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් වහන්සේලා පාරමී නම් මූලික ගුණධර්ම 10 සම්පූර්ණ කරති. මූලික වශයෙන් ඒ කරුණු 10 විතරයි සම්පූර්ණය කරන්නේ. දාන පාරමිතාව. තමන්ට අයත් දෙයක් පූජාවක් වශයෙන් හෝ අනුග්‍රහයක් වශයෙන් හෝ තමයිත්‍ය අත්හැර අපේක්ෂාවකින් තොරව දීම තමයි දානය කියලා කියන්නේ. තමන්ට අයිති දෙයක් පූජාවක් විදිහට හෝ පරිත්‍යාගයක් අනුග්‍රහයක් විදිහට හෝ කාට හරි තමන්ට අයිති කියන එක අතහැරලා මම මේක සම්පූර්ණ එයාට පරිත්‍යාග කරනවා පූජා කරනවා කියන අදහසින් දෙනවා නම් අන්න ඒකට තමයි දානය කියලා කියන්නේ. පූජා බුද්ධියෙන් දෙන දානේ කියලා කියන්නේ මොකද්ද? තමන්ට වඩා උසස් සීලාදී ගුණ ධර්ම වලින් යුක්ත අයට පරිත්‍යාග කිරීම පූජා බුද්ධියෙන්. පූජා කරනවා කියන අදහසින් අනුග්‍රහයක් කරනවා උදව්වක් උපකාරයක් කරනවා කියන අදහසින් නෙමෙයි. මුන්වහන්සේලා සිල්වත්කමින් ගුණවත්කමින් ඉහළයි. ඒ නිසා මේ පූජාවන් මුන්වහන්සේලා වෙනුවෙන් අපි පූජා කරනවා කියන අදහසින් පූජා කරනවට පූජා බුද්ධියෙන් දෙන දානේ කියලා කියනවා. අනුග්‍රහ බුද්ධියනුත් අපිට දානේ දෙන්න පුළුවන්. කෙනෙකුගේ අසරණකම ගැන හිතලා ඔහුට උපකාරයක් වශයෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් මොකක් හරි උදව්වක් උපකාරයක් අනුග්‍රහයක් පරිත්‍යාගයක් කිරීම තමයි අනුග්‍රහ බුද්ධියෙන් දානේ දෙනවා කියලා කියන්නේ. 19 වෙනි අංකය දානේ පාරමිතාවක් වීමට නම් තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා උපාය කෞසල්‍ය කියන ලක්ෂණයන්ගෙන් යුක්තව සිදු කළ යුතුයි කියලා මම මුලින් කියලා දුන්නා. තණ්හාවෙන් මානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීමයි කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුවීමයි. ප්‍රඥාවෙන් කියලා කිව්වේ උපාය කෞසල්‍ය කියන කාරණේ. යුතු වුණාට පස්සේ තමයි පාරමිතාව පාරමිතාවක් බවට පත් වෙන්නේ. දාන වස්තු කෙරෙහි ලෝභය මදකුදු ඉතිරි කර නොගෙන සම්පූර්ණයෙන් දුරු කරලා දුන්නොත් තමයි ඒක පාරමිතාවක් බවට පත් වෙන්නේ.
දානේ පාරමිතාවක් වශයෙන් පූර්ණී කරන උතුම දාන පාරමී වශයෙන් තමන්ගේ භෞතික සියලු වස්තු දන් දීමෙන් දාන පාරමිතාව සම්පූර්ණ කරනවා උදාහරණ අපිට ගන්නට පුළුවන් වෙස්සන්තර ජාතකය වෙස්සන්තර ජාතකයේදී තමන්ට තිබුණු සියලු දේම දන් දුන්නා ඊළඟට දාන උපපාරමී පාරමිතාවට උදාහරණයක් අපිට බලන්නට පුළුවන් උදාහරණේ තමයි සිවි ජාතකය සිවි ජාතකය තමන්ගේ S දන් දෙනවා සිවි පඬිතුමා දාන පරමත්ත පාරමී වශයෙන් තමන් ශරීරය දන් දීමෙන් තමන්ගේ මුළු ශරීරයම දන් දෙනවා සස ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේ සාමික වෙලා ඉපදිලා තමන්ගේ ශරීරයම මුළු ජීවිතයම දන් දුන්නු අවස්ථාව වෙස්සන්තර ජාතකය දාන පාරමිතාව සඳහා උදාහරණ දාන උපපාරමිතාව සඳහා උදාහරණයක් සිවි ජාතකය දාන පරමත්ත පාරමිතාව සඳහා මුළු ජීවිතයම දන් දුන්නු අවස්ථාවක් සඳහා උදාහරණයක් සස ජාතකය ඒ විදිහට දාන පාරමිතාව ගැන කරුණු ටික අපිට කතා කරන්න පුළුවන් ඊළඟට සීල පාරමිතාව කය වචනේ දෙකෙහි සංවරය තමයි සීලය කියලා කියන්නේ කයින් වැරදි 3ක් සිද්ධ වෙනවා වචනෙන් වැරදි 4ක් සිද්ධ වෙනවා කයින් සිද්ධ වෙන වැරදි ටික තමයි හොරකම් කිරීම ප්‍රාණඝාතය සොරකම් කිරීම කාමෙහි වරදවා හැසිරීම සතුන් මැරීම සොරකම් කිරීම කාමෙහි වරදවා හැසිරීම කයින් සිද්ධ වෙන වැරදි ඒ වැරදි තුනෙන් වෙන් වෙන එක ඊළඟට වචනෙන් සිද්ධ වෙනවා බොරු කීම කේලම් කීම හිස් වචන කීම පරුස වචන කීම කියන වැරදි ඒ වගේ වෙන් වෙන එකට තමයි මෙතනදී කියන්නේ සීලය කියලා එහෙනම් ඒ කයින් සිද්ධ වෙන වැරදි තුනෙන් සහ වචනෙන් සිද්ධ වෙන වැරදි හතරෙන් වෙන් වෙනවා මානය මිත්‍යා දෘෂ්ටිය තණ්හාව කියන කරුණු වලින් දුරු වෙලා ඒ වගේම කරුණාවෙන් සහ උපාය කෞසල්‍යයෙන් යුක්තව ඒ ಗುಣධර්ම සම්පූර්ණ කරනකොට දාන සීල පාරමිතාව සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙනවා කායික සීල සංවරය නරක වචන කතා නොකර හොඳ වචන කතා කිරීමයි ප්‍රාණඝාතය අදත්තා දානි කාමිත්‍යාචාරය යන අකුසලයන්ගෙන් වැළකීමට කියනවා කායික සීල සංවරය කියලා ප්‍රාණඝාතයෙන් අදත්තා දානි කාමිත්‍යාචාරයෙන් වළකිනවා වාචික සීල සංවරය කියලා කියන්නේ බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම සහ හිස් වචන කීම කියන වචනයෙන් සිද්ධ වෙන වැරදි හතරෙන් දුරු වීම. ඒ අනුව ගත්තම සීල පාරමිතාව සම්පූර්ණ වෙන්න මෙන්න මෙහෙම සම්පූර්ණ විය යුතුයි. කොහොමද? සත්ව ඝාතන, සත්ව හිංසා වලින් වැළකීම, සියලු සත්වයින්ට හිතයි සීවීම, සානුකම්පිත වීම, කරුණා මෛත්‍රිය දැක්වීම, සොරකමින් නුදුන් දේ ගැනීමෙන් වැළකීම සමගම දුන්දේ ගැනීම දෙනු කැමැතිවීම ඊළඟට අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම මෙන්ම බ්‍රහ්මචාරී වීම මුසාවෙන් වැළකීමත් සත්‍ය ප්‍රකාශ කිරීමත් කේලම් කීමෙන් වැළකීම අනුන් සමගිවන සමගිකරවන වචන පාවිච්චි කිරීම හිස් වචන වලින් වැළකීම අර්ථවත් වචන කීම මිත්‍යා ආජීවයෙන් තොරව සම්මා ආජීවයේ යෙදීම ඒ විදිහට ක්‍රියා කිරීමෙන් තමයි සීලය සීල පාරමිතාවක් බවට සම්පූර්ණ වෙන්නේ. තණ්හාවෙන් මානින් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව සීලය ආරක්ෂා කිරීම සීල පාරමිතාවක් වෙනවා කියන එක දැන් ඔයාලට හොඳට පැහැදිලි ඇති. ඊළඟට 26 වෙනි අංකය ටිකක් දිග පාඩමක්. 26 වෙනි අංකය බෝසතාණන් වහන්සේ විසින් සීල පාරමිතාවද පියවර 3කින් සම්පූර්ණ කළා. තමන් තම බාහිර වස්තු විනාශ උනත් සීලය කඩ නොකිරීම සීල පාරමිතාව. තමන්ගේ වස්තුව විනාශ වෙලා ගියත් සීලය සම්පූර්ණ කිරීම තම ශරීර අවයව විනාශ වෙලා ගියත් සීලය සම්පූර්ණ කිරීම සීල උපපාරමිතාව තම ජීවිතය විනාශ වෙලා ගියත් සීල පාරමිතාව සම්පූර්ණ කිරීම සීල පරමත්ත පාරමිතාව අපමහා බෝසතාණෝ සීල පාරමිතාව පිරු ආකාරයේ සීල වීමංස ජාතක කතා වලින් පැහැදිලි වේ සීල වීමංස ජාතක කතාව වැදගත් සීල පාරමිතාව සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සිල්වත් තැනැත්තා පවින් වලකී හෙතෙම අනුන්ගේ ජීවිත ආරක්ෂා කරයි සිල්වත් කෙනා පවින් වලකිනවා ඒ වගේම අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරන්නට කටයුතු කරනවා දේපල ආරක්ෂා කරයි අනුන්ගේ ජීවිත වලට හා දේපල වලට ගරු කරයි වැරදි කාමෙහි යෙදෙන්නේ නැහැ අනුන්ගේ අනුන් රවටන්නේ නැහැ කේලම් හිස් වචන රළු වචන ඒ වගේම පරුස වචන මේවා පාවිච්චි කරන්නේ නැහැ ප්‍රියවාදී වචන පාවිච්චි කරනවා ප්‍රියවාදීව කතා කරනවා
එවැගේම මධ්‍යසාර භාවිතයෙන් වලකිනවා සීල පාරමිතාව සම්පූර්ණ කරන කෙනා. ඊළඟට නෙක්ඛම්ම පාරමිතාව. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආසාවෙන් ඉවත් වීම. පංච ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පහ මේවා පිනවීමට ඇති ආසාවෙන් බැහැරවීමට කියනවා නෙක්ඛම්ම පාරමිතාව කියලා. තණ්හාවෙන් මානින් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් ඒ ගුණ ධර්ම සම්පූර්ණ කිරීමේදී තමයි නෙක්ඛම්ම පාරමිතාවක් වෙන්නේ. නෙක්ඛම්ම පාරමිතා ධර්මයේ පුරණ බෝසත් උතුමෝ ත්‍රිවිධ ආකාරයකින් ඒක සම්පූර්ණ කරනවා. කොහොමද? තම බාහිර වස්තු අඹදරුවන් අත්හැරීම, ඇස කන නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රියන් පිනවීම වෙනුවෙන් යොදවන්නේ නැතිව තම බාහිර වස්තු සහ අඹදරුවන් අත්හැරීම. ඒකට කියනවා නෙක්ඛම්ම පාරමිතා කියලා. ඊළඟට ශරීර අවයව නැති වුවත් කාමයන්ගෙන් වෙන් වී සිටීම නෙක්ඛම්ම උපපාරමිතාව කියලා කියනවා. ඊළඟට ජීවිතයට හානි වුණත් ඉඳුරම් පිනවීමෙන් තොරව ක්‍රියා කිරීම නෙක්ඛම්ම පරමත්ත පාරමිතාව කියලා කියනවා. ඊළඟට අපමහා බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව පූර්ණී කරන ආකාරය මකාදේව ජාතකය. නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය ගැන කියවෙන තැනක් තමයි මකාදේව ජාතකය. මතක තියාගමු මකාදේව ජාතකය. නෙක්ඛම්ම පාරමිතාව තුලින් අප ජීවිතයට ගන්නට පුළුවන් ආදර්ශ බලමු. මැදහත්ව කටයුතු කිරීමේ පුහුණුවක් එක් කරගත හැකි වීම. මැදිහත්ව ඉන්ද්‍රියන් පිනවමින් අසීමාන්තික වූ ආසාවන් පිටුපස ගමන් නොකර මැදිහත් වූ සිතින් ලද දෙයින් සතුටු වෙමින් ක්‍රියා කිරීමේ හැකියාව ඇති කරගන්නට පුළුවන් අපිට නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරනකොට, හුරු කරනකොට. ඊළඟට ප්‍රඥා පාරමිතාව. ජීවිතය හා ලෝකයේ පිළිබඳ ඇතිතතු හෙවත් යථා තත්ත්වය වටහා ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. තණ්හාවෙන් මානියෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් දුරු වෙලා කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් උපාය කෞසල්‍යයෙන් යුක්තව ක්‍රියා කළ යුතුයි. ප්‍රඥාව ආකාර දෙකයි, ලෞකික ප්‍රඥාව සහ ලෝකෝත්තර ප්‍රඥාව කියලා. ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ ලෞකික ජීවිතය තුළ, අපි මේ ගිවන ජීවිතය තුළ කෙලෙස් සහිතව මේ ජීවිතයේ එක එක වැඩ කටයුතු කරමින් ක්‍රියා කරනකොට අපිට ප්‍රඥාවක්, ඒ පිළිබඳව දැනීමක්, වැටහීමක් තියෙන්නට ඕනේ. ඒකට කියනවා ලෞකික ප්‍රඥාව කියලා. ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන්නේ ලෞකිකත්වයේ ඉක්මවලා යන්නට, ලෝකයේ යථා ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ ධර්මයේ තේරුම් ගන්නට ඇති හැකියාව ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියනවා. ප්‍රඥාවේ ආකාර දෙක, ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව. වශයෙන් එදිනෙදා කටයුතු වලදී අවශ්‍ය වන්නේ ලෞකික ප්‍රඥාවයි. එදිනෙදා කටයුතු වලදී අපිට අවශ්‍ය වෙන ප්‍රඥාව තමයි ලෞකික ප්‍රඥාව. සෝවන් ආදී මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව වෙනවා. ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම තුනයි. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම චින්තාමය ප්‍රඥාවයි. මේ ප්‍රඥාවේ ආකාර තුනත් හොඳට මතක තියාගන්න. පළවෙනි එක මොකද්ද? සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම නම් වූ ප්‍රඥාව චින්තාමය ප්‍රඥාව. ගුරුතුමාට සවන් දීමෙන්, පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම සුතමය ප්‍රඥාව කියලා කියනවා. භාවනාවෙන් නුවණ ලබා ගැනීම භාවනාමය ප්‍රඥා කියලා කියනවා. එහෙනම් ප්‍රඥාවේ අවස්ථා තුනයි. චින්තාමය ප්‍රඥා, සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, ඊළඟට සුතමය ප්‍රඥා, ඊළඟට භාවනාමය ප්‍රඥා. විභාගවලදී අනිවාර්යෙන් මේ ප්‍රඥාවේ ප්‍රභේද අහනවා. ප්‍රඥාවේ ප්‍රධාන ප්‍රභේද දෙක. ඊළඟට තවත් මේ ප්‍රඥාව බෙදෙන ආකාරය ගැන ප්‍රශ්න අහනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න. ඊළඟට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේලා තෙවදෑරුම් ආකාරයකින් ක්‍රියා කරනවා. සියලු භෞතික වස්තු කෙරේ බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමී විදිහට සැලකෙනවා. මේක දන්නවා ඔබ. දැන් මේ වෙද්දී අපි කියලා දීලා තියෙන නිසා ඊළඟට ශරීරය ගැන නොසලකා ප්‍රඥාව වර්ධනය කර ගැනීමට ක්‍රියා කිරීම ප්‍රඥා උපපාරමිතා. ජීවිතය විනාශ වෙලා ගියත් ප්‍රඥාව දියුණු කර ගැනීමට කටයුතු කිරීම ප්‍රඥා උපපාරමිතා. ප්‍රඥා පරමත්ත පාරමිතා. හොඳයි, 40 වෙනි අංකේ අපමහා බෝසතාණන් ප්‍රඥා පාරමිතාව ප්‍රගුණ කළ ජාතක කතා ගත්තොත් ඉතා ප්‍රසිද්ධ ජාතක කතාවක්, දීර්ඝතම ජාතක කතාව වෙන්නෙත් මේ ජාතක කතාව උම්මග්ග ජාතක කතාව. උම්මග්ග ජාතක කතාව. විරිය පාරමිතාව. උතුම් බලාපොරොත්තුවක් ඉටුවෙනතුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම තමයි වීරිය කියලා කියන්නේ. නොපසුබට උත්සාහයෙන් පසුබසින්නේ නැතිව ක්‍රියා කිරීම.
ඉතින් පසුබැසීමට හේතු වෙන හේතුව කුමක් හේතු කුමක් ඉදිරිපත් වුණත් ඒ එකක්වත් ගණන් ගන්නේ නැතිව උත්සාහය අතහරින්නේ නැතිව කටයුතු කිරීම තමයි වීර්ය පාරමිතාව බවට පත් වෙන්නේ තණ්හාවෙන් බානින් හා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කිරීමෙන් තොරව මිත්‍යා දෘෂ්ටිය තණ්හාව මානිය කියන කරුණ වලින් දුර වෙලා කරුණාව සහ උපාය කෞසල්‍යයත් අනිවාර්යයෙන්ම වීර්ය පාරමිතාවේදීත් සම්පූර්ණ විය යුතු සහ දුරු විය යුතු කරුණු විදිහට දැක්වෙනවා. ඒ වගේම තමයි ආරම්භ ධාතු යම් කාර්යයක් ආරම්භ කිරීමේදී ඇති කරගත යුතු වීර්ය සහ ඒ කටයුත්ත කරගෙන යෑමේදී වීර්යයෙන් යුක්තව ඉදිරියට මේ කටයුත්ත කරගෙන යෑම නික්කම ධාතු කියලා කියනවා. ඒ වගේම පරක්කම ධාතු වීර්ය හා සම්බන්ධව ධාතු තුන වීර්ය හා සම්බන්ධව ධාතු තුනක් තියෙනවා. ඒ තුන තමයි මේ තියෙන්නේ. නිතර අපි කටයුත්තක නිරත වෙනකොට එක එක විදිහේ බාධා එන්නට පුළුවන්. ඒ බාධා ආදී පැමිණෙද්දී වීර්යයෙන් යුක්තව කටයුතු කිරීම තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. එහෙනම් වීර්යයේදී අපි ආකාර තුනකින් ක්‍රියා කළ යුතුයි. ආරම්භ ධාතු ආරම්භ කිරීමේදී වීර්යයෙන් යුක්තව ආරම්භ කළ යුතුයි. ඒ වගේම නික්කම ධාතු ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් වීමේදී අනිවාර්යයෙන්ම අපි උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම ඒ කටයුත්ත බාධා පැමිණෙද්දී නොනවත්වාම සිදු කරගෙන යෑම වීර්ය පරමත්ත පාරමිතාව පරක්කම ධාතු වෙනවා. බෝසත්වරු මෙම පාරමිතාව පූර්ණී කරන ආකාර තුනයි. බාහිර වස්තුවලට ආසාවෙන් අත් නොහරින වීර්ය පාරමිතාව කියලා කියනවා. ශරීරාවයවවලට ආසාවෙන් අත් නොහරින වීර්ය වීර්ය උපපාරමිතාව වෙනවා. ඒ වගේම ජීවිතයටවත් ආසාවක් නැතිව වීර්ය වැඩිම වීර්ය පරමත්ත පාරමිතා වෙනවා. අපමහා බෝසතාණන් වීර්ය පාරමිතාව වඩපු ආකාරය ගැන කියවෙන අවස්ථාවක් තමයි වන්නුපත ජාතකය. ඊළඟට ශාන්ති පාරමිතාව. ශාන්ති පාරමිතාව හෙවත් ශාන්තිය කියන්නේ ඉවසීම කියන එක. ඉවසීම ඉවසීමේ පාරමිතාවක් ශාන්තිවාදී ජාතකයේදී මේ ඉවසීම ගැන කියවලා තියෙනවා. ඉතින් තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් දුරුව ඉවසීම කියන පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි කියලා සඳහන් වෙන්නේ මෙතන. ඊළඟට 45 වෙනි අංකයේ බෝසත්වරු මෙම පාරමිතාව ත්‍රිවිධාකාරයකින් පූර්ණී කරනවා කියලා කියනවා. ශාන්ති පාරමිතාව, ශාන්ති පාරමිතා, ශාන්ති උපපාරමිතා, ශාන්ති පරමත්ත පාරමිතා කියලා. ශාන්ති පාරමිතා කියලා කියන්නේ සියලු බාහිර වස්තුවලට වෙන හානි නොසලකා ඉවසීමෙන් කටයුතු කිරීම. ශරීරමයවවලට විනාශයන් සිදු වුණත් ඉවසීමෙන් කටයුතු කිරීම. ඒ වගේම ජීවිතයට හානි වුණත් ඉවසීමෙන් කටයුතු කිරීම කියන ආකාර තුනට තමයි ශාන්ති පාරමිතාව සම්පූර්ණ කරන්නේ. ඉතින් ශාන්තිවාදී තාපසතුමා තමන්ගේ ජීවිතය විනාශ කරද්දී තමන්ගේ ශරීරයේ කොටස් වලට කපලා වෙන් කරද්දී ඉවසීමෙන් කටයුතු කරපු ආකාරය තමයි කියවෙන්නේ. සත්‍ය පාරමිතාව. කිසිවකු නොරවටා මුලා නොකර සත්‍යගරුකව ක්‍රියා කිරීම මෙහි මූලික අදහස. සත්‍ය පාරමිතාව කියලා කියන්නේ බොරු ආදිය අසත්‍යෙන් නොකිය ඇත්ත ප්‍රකාශ කිරීමේ උතුම් වූ ගුණ ධර්මයේ ප්‍රගුණ කිරීම. ඉතින් මේ පාරමිතාවත් ආකාර තුනයි. බාහිර වස්තු විනාශ වෙලා යද්දිත් බොරු නොකිය සිටීම, ශරීරවයව විනාශ වෙලා යද්දිත් බොරු නොකිය සිටීම, ජීවිතයේම විනාශ වෙලා යද්දිත් බොරු නොකිය සත්‍යම ප්‍රකාශ කිරීම. ඉතින් වට්ටක ජාතකය තුල ඒ සත්‍ය ප්‍රකාශ කිරීම හා සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ වගේම තමයි සුතසෝම කියන ජාතකයේදීත් සඳහන් වෙනවා සත්‍ය ප්‍රකාශ කිරීම සත්‍ය පාරමිතාව සම්බන්ධයෙන් සඳහන් වෙනවා. අදිෂ්ඨාන පාරමිතාව යහපත් අභිමතාර්ථයක් මුදුන්පත් කර ගැනීමට උපදවාගත් සිත වෙනස් නොකොට ඒ අයුරින්ම පවත්වා ගැනීම තමයි අදිෂ්ඨානය. යහපත් මොකක් හරි අරමුණක් යහපත් දෙයක් ඉටු කරන්නට ඇති කරගත්ත අදිෂ්ඨානයක් අරමුණක් මොන දේ වුණත් ඉදිරියටම පවත්වාගෙන යෑම තමයි අදිෂ්ඨානය කියලා කියන්නේ. තණ්හාව සහ මානී මිත්‍යා දෘෂ්ටි කියන කරුණවලින් තොර වෙලා කරුණාවෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ ගුණ ධර්මයේ සම්පූර්ණ කරනවා. ඒ වගේම තමයි මේ අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරන බෝධිසත්වවරයා තමන්ගේ වස්තුන් විනාශ වෙලා ගියත් ඒ අදිෂ්ඨානයෙන්ම ක්‍රියා කරනවා. ඒකට කියනවා අදිෂ්ඨාන පාරමිතාව කියලා. ඊළඟට අදිෂ්ඨාන උපපාරමිතාව කියලා කියන්නේ ශරීරවයව විනාශ වෙලා ගියත් ඒ අදිෂ්ඨානයත් නොහැර කටයුතු කිරීම.
ජීවිතයෙන් විනාශ වෙලා ගියත් අදිස්ථානීය අනුවම ක්‍රියා කිරීම අදිස්ථාන පරමත්ත පාරමිතාව වෙනවා. අපමහ බොස්තාණන් වහන්සේ අදිස්ථාන පාරමිතාව පුරපු ආකාරයේ සඳහන් වෙනවා තේමීය ජාතකයේ. ඇතුන් අරගෙන ඇවිල්ලා තේමීය කුමාරයාව පාගවල මරන්නට සූදානම් වෙන වෙලාවේදී තේමීය කුමාරයා අදිස්ථානීය අතහැරියේ නැහැ. රජකම ලබා ගන්නේ නැතිව වනගත වෙනවා කියන අදිස්ථානීයම හිටියා. මෛත්‍රී පාරමිතාව ඇසුරු කරන්නන් පිළිබඳ මෛත්‍රියෙන් යුක්තව කටයුතු කිරීම කිසිවෙකු කෙරේ වෛරයක් වෛසයක් ඇති නොකොට සියලු සත්වය සුවපත් වෙත්වා කියන උතුම් වූ පරමාර්ථයෙන් යුක්තව නිතරම ක්‍රියා කරන්නට පුරුදු වීම හුරු වීම වෛරය ක්‍රෝධය පරිගැනීම ආදී සිතුවිලි කිසිසේත්ම ඇති නොකරගෙන තණ්හාවෙන් මානියෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් සහ උපාය කෞසල්‍යයෙන් යුක්තව කටයුතු කිරීම තමයි මෛත්‍රී පාරමිතාව. බෝසත්වරු මෙම පාරමිතාවත් මෛත්‍රී සහගත කාය කර්ම කයින් ක්‍රියාවෙන් මෛත්‍රී සහගත වචී කර්ම වචිනේ සහ කතාබහින් මෛත්‍රී සහගත මනෝ කර්ම සිතින් සහ මනසින් යන පියවර තුනින්ම ක්‍රියාවට නගන්නට ඕන. මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරද්දී මෛත්‍රී සහගත කාය කර්ම කයනුත් මෛත්‍රී සහගත වෙන්නට ඕන. මෛත්‍රී සහගත වචී කර්ම වචිනුත් මෛත්‍රී සහගත වෙන්නට ඕන. ඒ වගේම මෛත්‍රිය කියලා කියන්නේ මනසිනුත් මෛත්‍රිය දැක්වීම. අපි හිතන් ඉන්නේ මනසින් මෛත්‍රිය දැක්වීම විතරයි මෛත්‍රිය කියලා කියන්නේ කියලා. නැහැ. හිත කය වචනේ කියන දොරටු තුනෙන්ම අනිවාර්යයෙන්ම මෛත්‍රිය දැක්විය යුතුයි. එතකොට තමයි මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම බාහිර වස්තු විනාශ වෙලා ගියත් මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්නට ඕන. ඊළඟට මෛත්‍රී පාරමිතාවේ දෙවැනි අවස්ථාව තමයි ශරීර අවයව විනාශ වෙලා ගියත් මේ මෛත්‍රිය දැක්වීම මෛත්‍රී පරමත් උපපාරමිතාව. ඒ වගේම ජීවිතය විනාශ වෙලා ගියත් මෛත්‍රිය දැක්වීම මෛත්‍රී පරමත්ත පාරමිතාව. අපමහ බෝස්තාණන් මෙම පාරමිතාව පිරූ ආකාරයේ මහා කපි ඒ වගේම මගමානවක කියන කතා තුලින් දැක ගන්නට පුළුවන්. මහා කපි ජාතකය ඊළඟට මගමානවක කතා පුවතින් කියවෙනවා. බෝධිසත්වයන් වහන්සේ පාරමිතාව මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය. ඊළඟට උපේක්ෂාව නම් මැදිහත් බවයි. උපේක්ෂා පාරමිතාව ගැන අපි කතා කරන්නේ. එනම් කිසි යම් පුද්ගලික වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක් ඇති කරගන්නේ නැතිව කවුරු පිළිබඳවවත් විශේෂ ඇල්මක් ඇති කරගන්නේ නැහැ. හැමෝම එක හා සමානයි කියලා හිතාගෙන ඒ විදිහට කටයුතු කිරීම උපේක්ෂා පාරමිතාව වෙනවා. අටලෝ දහමට මුහුණ දී කටයුතු කිරීමත් මෙම පාරමිතාවේ උපේක්ෂා පාරමිතාවේ ලක්ෂණයක්. බෝධිසත්වවරු මෙම පාරමිතාව ත්‍රිවිධාකාරයකින් සම්පූර්ණ කරනවා. බාහිර වස්තු විනාශ වුණත් ශරීර අවයව විනාශ වුණත් ජීවිතේ විනාශ වුණත් මේ පාරමිතාව සම්පූර්ණ කරනවා. උපේක්ෂා පාරමිතාව උපේක්ෂා උපපාරමිතාව උපේක්ෂා පරමත්ත පාරමිතාව විදිහට අපමහ බෝසතාණන් වහන්සේ උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කරපු ආකාරය ගැන කියවෙනවා ලෝමහංස ජාතකයේ. ලෝමහංස ජාතකයේ තමන්ගේ තටු ගලවගෙන ගියත් වෛරී සහගත සිතක් ඇති කරගන්නේ නැතිව උපේක්ෂාවෙන් යුක්තව හිටපු ආකාරයක් ගැන තමයි ලෝමහංස ජාතකයේ කියවෙන්නේ. හොඳයි. 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම පුදුකුරු දම්පුරා දිවිමඟ ගනිමු සපුරා කියන පාඩමට අදාළව තිබුණු කාරණාවන් තමයි අපි කතා කළේ. පාඩමේ තියෙන කරුණු තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමට අවශ්‍ය සියලු දේම අපි ඔබට එකින් එක කියලා දුන්නා. එහෙමනම් අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් 11 ශ්‍රේණි කෙටි සටහන 4 පාඩම සමකින් සම්බන්ධ වෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි.